අපට මේ ඇක්ටිවිටි එකේදී කියලා තියෙන්නේ කන්ඩිෂනල් ස්ටේට්මන්ට් හොදාගෙන එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම කරන්න පුළුවන් සිම්පල් කැල්කියුලේටර් එකක් හදන්න කියලා. අපි මුලින්ම බලමු කැල්කියුලේටර් එකකින් ගණිත කර්මයක් කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ අපි දෙන්න ඕන ඉන්පුට් මොනවද කියලා. මුලින්ම යක්සි නම්බර් එකක් දෙන්න ඕන. ඊළඟට අදාළ ගණිත කර්මය දෙන්න ඕනේ. එකතු කිරීමද අඩු කිරීමද බෙදීමද වැඩි කිරීමද කියලා. මම එකතු කිරීම මෙතන දෙන්නම්. ඊළඟට ඊළඟ ඉලක්කම දෙන්න ඕන. 6 කියලා මම දෙන්න. ඊළඟට සමාන ලකුණු ප්‍රෙස් කරාන අවුට්පුට් එක එනවා. ඒ කියන්නේ දැන් අපි කැල්කියුලේටර් එක මෙතනදී හදද්දී නම්බර්ස් දෙකක් ඉන්පුට් විදිහට ගන්න ඕනේ. ඒ වගේම ගණිත කර්මයක් ඉන්පුට් විදිහට ගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් කන්ඩිෂනල් ස්ටේට්මන්ට් යොදාගෙන ඕකට අදාළ එකතු කිරීමට අදාළ කන්ඩිෂන් මොනවද? අඩු කිරීමට අදාළ ටික මොනවද? වැඩි කිරීමට බෙදීමට අදාළ ටික මොනවද කියලා කියන්න. අපි කරමු පිළිවෙල තමයි පළවෙනි නම්බර් එක දුන්නා, ගණිත කර්මය දුන්නා, ඊළඟට දෙවෙනි නම්බර් එක දුන්නා. අපි ඉලක්කම් දෙකක් එකතු කරන අඩු කරන බෙදෙන වැඩි කරන අවස්ථා සමග මම පළවෙනි වේරියබල් එක විදිහට ෆස්ට් ටර්ම් කියලා හදාගන්නවා. ඊළඟට ඒක ඉම්පෝට් එකක් විදිහට දෙන්නම්. මම මැසේජ් එක විදිහට දෙන්නම් මෙතන එන්ටර් ෆස්ට් නම්බර් කියලා. හරි. දැන් මෙතනදී අපි මේක මේ විදිහට තියාගෙන හරියන්නේ නැහැ. දැන් අපි එකතු කිරීමක් අඩු කිරීමක් කරනවානේ. මේක ස්ට්‍රින්ග් එකක්. මෙතනදී අවුට්පුට් ඒකින්ද මේක අපි ඉන්ටිජර් එකක් හරි ෆ්ලෝට් එකක් හරි බවට පත් කරන්න. අපි මෙතනදී ෆ්ලෝට් එකක් බවට පත් කරමු. මොකද අපිට කැල්කියුලේටර් එකකින් දශම සංඛ්‍යාත් හදන්න පුළුවන්. එහෙනම් මේක වරහන් දාලා ෆ්ලෝට් කියලා මම දෙනවා. ඊළඟට අපි ඉන්පුට් එක විදිහට දෙන්න ඕන ගණිත කර්මය. ඒකට මම ඔපරේටර් කියලා වේරියබල් නේම් එක දෙන්න. අපි ඉන්පුට් එකක් විදිහට ගමු. ඉන්පුට්. මෙතනදී මැසේජ් එක විදිහට මම දෙන්නම් enter your operator කියලා. enter your operator. ඊළඟට අපි වරහණක් කරලා දාමු එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම. ඊළඟට අපි input එක විදිහට දෙන්න ඕනේ දෙවෙනි නම්බර්. ඒකට මම variable name එක විදිහට හදා ගන්නවා second number. second number. ඊළඟට අපි input එක තමයි enter second number කියලා. ඒ වගේම එක අපි float එකක් බවට convert කරා. දැන් අපිට තියෙන අපේ condition statement යොදාගෙන ඒ කියන්නේ if else else කියන condition statement එක යොදාගෙන මේ කැල්කියුලේටර් එක හදන්න. මම මුලින්ම එකතු කිරීමේ අවස්ථාවට හදනවා. if ඔපරේටර් කියන එක සමාන වුණොතින් එකතු කිරීම කියන එකට ඒ කියන්නේ දැන් අපි මෙතනට මෙන්න මේ මැසේජ් එක දෙන අවස්ථාවට අදාළව එකතු කිරීම දුන්නොතින් මේ නම්බර්ස් දෙක එකතු කරන්න කියලා කියනවා. අපි result කියලා variable එකක් හදාගමු. එතන මෙන්න මේ first number එකයි second number එකයි එකතු කරනවා. ඊළඟට අපි මේක output එක ගන්න ඕන හින්දා මේ result කියන එක print කරනවා. අපි ඊළඟට අඩු කිරීමේ අවස්ථාවට යන ඉතින්දී elif. elif operator කියන එක සමාන වුණොතින් අඩු කිරීමට ඒ කියන්නේ අපි මෙන්න මේ දෙවෙනි අවස්ථාවේදී අඩු කිරීම කියන operator එක දුන්නොතින් අපි මේක ඇතුලේ කරන්න ඕන ගණිත කර්මය තමයි අඩු කිරීම. ඒ කියන්නේ පළවෙනි නම්බර් එකෙන් දෙවෙනි නම්බර් එක අඩු කරනවා. ඒකත් අපි result කියන variable එකේම store කරනවා. පළවෙනි නම්බර් එකෙන් දෙවෙනි නම්බර් එක අඩු කරගත්තා. ඊළඟට එක print කරා. ඊළඟට අපි යන් ගුණ කරන අවස්ථාවට. එතෙන්දෙත් elif එකක් දෙනවා. එතෙන්දෙ වෙන්නේ ඔපරේටර් එක සමාන වෙනවා. ගුණ කිරීම. ආ
මෙතෙන්දී අපි කරන්න ඕන රිසල්ට් කියලා වේරියබල් එකක් හදාගෙන එතෙන්දී පළවෙනි නම්බර් එකෙන් දෙවෙනි නම්බර් එක ගුණ කරනවා ඊළඟට රිසල්ට් කියන වේරියබල් එක print කරනවා රිසල්ට් කියන්නේ මෙන්න මේ ගුණ කිරීම කරපු වේරියබල් name එක ඊළඟට තව elif එකක් හදා ගන්නවා එතෙන්දී ඔපරේටර් එක සමාන වුණොත් බෙදීම කියන එකට අපි පළවෙනි නම්බර් එකෙන් දෙවෙනි නම්බර් එක බෙදමු ඊට පස්සේ ඒ සදාගත වේරියබල් එක ඉන්න රිසල්ට් කියන වේරියබල් එක print කරමු ඒ වගේම මෙන්න මෙතන ඔපරේටර් එකට අපිට පුළුවන් එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම වෙනුවට වෙනින් මුකුත් free ඔපරේටර් එකක් වුණත් add කරන්න. ඒ කියන්නේ comma එකක් වගේ add කරොත් මෙතන මුකුත් කරන්න බෑනේ. ඒ හින්දා ඒ අවස්ථාවට අපි else statement එකක් දාලා print correct operator හරි you operator is not valid වගේ message එකක් print කරමු. අපි එතන message එක print කරගමු. You operator is not valid. Operator is not valid. හරි. તો මෙන්න තියෙනවා අපේ template. දැන් අපි කරා run කළ බලමු. මේ ටික අයින් කළා. run කළා. ඔන්න මට මුලින්ම කියලා තියෙනවා enter first number. මේක ටිකක් ලොක් කරන්නම්. මට කියලා තියෙනවා enter first number කියලා. මම enter කරන්න 3. ඊළඟට කියලා තියෙනවා මොකක් හරි operator එකක් enter කරන්න. දැන් මම operate කරන්න ඉද කිරීම තමයි කරන්න. ඊළඟට second number එක enter කරන්න කියලා තියෙනවා 5 කියලා මම දෙනවා. එතකොට මට output එක විදිහට 8 එනවා. මම ආපහු පාරක් run කරන්න. ෆස්ට් නම්බර් එක එන්ටර් කරන්න කියලා දෙනවා මම 7 කියන එක එන්ටර් කරනවා දැන් මට ඕන බෙදන්න මම ඒකින් බෙදීම කියන ඔපරේටර් එක දෙනවා ඊළඟට සෙකන්ඩ් නම්බර් එක විදිහට 3 කියලා දෙනවා ඒ කියන්නේ මම අපි 7 3ෙන් බෙදුවා එතකොට මම අවුට්පුට් එක විදිහට 2.33 කියලා අවුට්පුට් එක එනවා දැන් මම ෆස්ට් නම්බර් එක විදිහට ආපහු පාරක් රන් කරනවා මම ෆස්ට් නම්බර් එක විදිහට 45 දෙනවා ඊළඟට ඔපරේටර් එක විදිහට question mark එක දෙනවා ඊළඟට මම ඒකට second number එක විතර 23 කියලා දෙන්න ඕනේ මට message එක විදිහට එන්න ඕන you operator is not valid හරි